Unplugged with SLT. ඇය වඩාත් ලෙන්ගතු සංගීත භාවිතාවක් ඇගේ හඬින් ලාංකේය සංගීතයට ගීතයට දායාද කළ ගායන ශිල්පිනියක් වුණා. නිස්සග ගායන ප්‍රතිභාවෙන් සහ වඩාත් සුසර කරන ලද ඇගේ පුහුණුවෙන් සුසර වූ අපූරු හඬක් ඇය රසික සිත් ඇදබෙද තබා ගන්නට සමත් වුණා. ඇගේ ගී රාත්‍රිය තරම් නිහඬයි, කවි තරම් සොඳුරු. මේ හිරු අන්ප්ලග්ඩ් වේදිකාව ඇයටයි. ඇය විශාරද දීපිකා ප්‍රියදර්ශනී. ඇය ගී ගයන්නේ ඔබ වෙනුවෙන්. මේ ගයන්නේ ඔබේ ජීවිතේ ගීතයයි. ඔබේ හදවතේ දොරගුළු විවර කරන්න ඇයට ඇතුළු. සිත් අහස දුක් පරව සුසුම් හෙලන යුගයට සිත පිරිමදෙමින් නෙත කඳුලැල් පිසිමින් බලාපොරොත්තුව උදෙසා සිත පුරවාගත් සිහින සැනසුමට ඇගේ හඬ නිරතුරුවම යාව තිබින. මා සිතට අහම්බෙන් ඔබ ඉබිකම් කළ අරුමය රහසින් ඇගේ ගායන ස්වරය තුළ ලතැවුලද බලාපොරොත්තුවද උපේක්ෂාවද ගැබ්ව තිබින. ඉම්බර කුමරාල නුඹ නැති සඳ පාන ඉම්බර කුමරාල නුඹ නැති සඳ පාන. ඒ නිසාම ඇය ගැයූ ගී ඇසූවෝ ඒ ගී තුළින් ජීවිතය සනසාගත්තේය. දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්ගේ ඒ හැඟුම්බර ගී හඬින් අද හිරු අන්ප්ලග් සැරසෙන වගයි. ඔබ නැති රේ දිගුවේ රාත්‍රියට ඉඩ දෙන්න ඔබ නිහඬව නිසලව හිඳමින් ඇගේ ගී අසන්නට ජීවිතයට කැන. ඔබ නැති රේ දිගුවේ Thank you.
මේ ගිලන් වූ ජීවිතේ ඉසිවරයා ඔබයි. දෙවී ගිය ජීවිතේ දියවරය ඔබයි. මා ආමග ගණදුර බිඳලු ආලෝකය ඔබයි. ආදරය ඔබයි. ජීවිතේ සිහිනයත් ඔබයි.
හුතේ පිපුලම මොකද ගඟ කොතැන ගැලුවම මොකද සඳ කොතැන දිලුනම මොකද නුඹ කොතැන සිටියම මොකද කුතෙන් පිපුනම මොකද පිපුනවක් මල් දන්නවා ගඟ කොතෙන් ගැලුවම මොකද
ඔබ ආදරයක් වී මාවිතා දිනේ මා සිතුවේ නෑ ඔබ චණ්ඩ මාරුතයක් වෙයි කියලා. රුදුරු ගිනි දැල්ලක් වී මා දවා වෙයි කියලා. අද ඔබට මගේ කඳුළු සිනහවක් පමණයිද? Baby.
ලම මඩල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි Thank you.
ඔබ ගිය තැන උපන් දුක මිහිරි මතකය පවා සොඳුරුයි. තවමත් ඔබ මගේ සිතේ නැවතී සිටින නිසා මේ දුක මට මිහිරි. Oh,
ඔරු හඳකට පෝය ලැබෙන අන්තිම මොහොතයි හිත හස හසවි මං ඉනකොට අඬන්න නරකයි තව එපායි කඳුළු එන්න කලින් මං තමයන් සුදු සීතල සැමදා නුඹටයි අපි තිනෙමු හැමදාම අපි අප ළඟමයි දැන් ඉතින් යන්න දැන් ඉතින් යන්න අතැඟිලි වෙතුනම බෙරි වෙයි මුදු බලන කඳුළු එන්න කලින් මං තමා යන්න නෑ අයියා මට නුඹ දැක දැක පලා යන්න මට කඳුළු එන්න කලින් මං තමා
සියල්ල අහිමි වී ගිය පසු හිතට නැගෙන සෝදුක් වේදනාවල් දරාගෙන ඔබට යහපතක් වේවා කියා මා ප්‍රාර්ථනා කරන්නම්. ඒ මා ඔබට තවමත් ආදරේ නිසා.
හිමුවත බිම පෙමන්නේ වෙහි විතරද අහසි තරු තිබුණට තරු තියෙන්නේ රෙහ විතරද සිරුරින් ඇකිය මොකිය නමුත් මගේ හදවත මගේය අකිය ඔබ මට අකිය කඳුලෙලි නෑගිය මගේ ඔබ නම් මගේ සැමදා මගේය Hiru Unplugged with SLT.
ඉදිරිපත් කරේ දීපිකා ප්‍රියදර්ශිනී විශාරද දීපිකා ප්‍රියදර්ශිනීගේ වැඩසටහන මෙතන ඇත්තටම විශේෂිත කාරණයක් තියෙනවා. මේ ගීත සුපුරුදු පරිදි වැඩිම ප්‍රමාණයක් රෝහණ අයියාගේ තනුව ලස්සන තනුව ලස්සන සංගීතය. ඉතින් මෙතන අද ගොඩක් ඔහුගේ ගීත ගායනා වුණේ වෙනදත් වගේ. එතනින් ඒ අතර අපි නොයෙක් වර්ගයේ විවිධාකාර රිදම්ස් තියෙන හැඩතල තියෙන ගීත එක් කරගත්තා. මොකද ගීතවල ඒකාකාරීත්වය වැඩසටහනේ ඒකාකාරීත්වය නොතිබෙන්න ඕන නිසා. ඉතින් විශේෂයෙන් තව මහින්ද බණ්ඩාර මහින්ද අයියාගේ ගීතෙකුත් අපි තෝරගත්තා. මොකද මුල වචනේ මට කඳුළු වෙන්න කලින් මං ඉතා ප්‍රියකට ගීතයක්. ඉතින් තව විශේෂිත කාරණයක් තියෙනවාද? ඇත්තරම දීපිකාගේ තනුවකුත් අද වැඩසටහන ඉදිරිපත් වුණා. මොකද ඔබ කියන්නේ ඔබගේ අදහස්? ඇත්තම ඉස්සලම කියන්න ඕනේ හිරු අන්පත් වැඩසටහනට මා ඉතාම ආදරෙන් සහභාගී වුණේ. විශේෂයෙන්ම මේ අපේ පරම්පරාවේ ඉතාම කැපී පෙනෙන මං හිතනවා තමන්ගේ කරන නිර්මාණවලට තමන් කරන කාර්යයන්ට ඉතාම කැපවීමෙන් ඉතාම ශික්ෂණයකින් කටයුතු කරන අපේ පරම්පරාවේ සංගීතවේදියෙක් සුරේෂ් මාලියත්. ඉතින් මම අද විශේෂයෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගී විශාල ප්‍රමාණයක් මං ගයලා තියෙන්නේ. ඉතින් අද ඒ ගී උල්පතේ තියෙන ගීත වැඩි ගානක් මම රෝහණ අයගේ ගීත ගායනා කරනවා කළා. ඉතින් ඒ අතරතුරේදී සුරේෂ් මට හදපු තනු නිර්මාණ දෙකක් මං ගායනා කළා. ඒ වගේම මම මේ වැඩසටහන තුළ දකින විශේෂත්වය තමයි සමහරවිට පටිගත කිරීමකින් පමණක් සීමා වුණු පළමු පටිගත කිරීමෙන් පස්සේ මා ගායනා නොකළ ගීත කිහිපයක් ඔහු තෝරගෙනත් තිබුණා. මම හිතනවා ඔහු මේක තෝරගන්නත් ඇත්තේ ඇත්තටම මේ මුල් කිව්වා වගේ අර සංගීතයේ විවිධ පැතිකඩයන් පෙන්වන්න, ඒ කියන්නේ සංගීත අධ්‍යක්ෂණය මෙහෙවීමේදී විවිධ හැඩතල මතු කරන්නට අවශ්‍යයි කියලා හිතපු නිසා වෙන්නේ නැති. මං හිතන්නේ මේ සංගීතය නිර්මාණය කරපු ගීතයකුත් මේ ප්‍රේමයේ සැඩකුණාටුවද කියන ගීතයත් යොදාගෙන තිබුණා. මං හිතනවා හිරු නාලිකාව තුලින් මේ කරන මේ කාර්ය මේ වැඩසටහන සම්බන්ධයෙන් මා ඉතාම අගයනවා. මොකද ලොකු කැපකිරීමක්. ඔබ ඇවිදා දුර, ඔබ දුටු සිහින, ඇගේ ඒ අපූරු ගීහා සමපාත වන්නට ඇති, ආදරණීය වන්නට ඇති. එසේනම් ඒ ආදරණීය මතකයන් ඔබ ළඟ තබා අප ඔබෙන් සමුගෙන යනවා. තවත් මෙවැනි වූ අපූරු ගී පොකුරක් සමගින් ඔබේ හදවතේ ලැගුම් ගන්නට යලි පැමිණෙන තෙක් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සුභරාත්‍රියක්. Thank you.
හදවත මගේ අකිය ඔබ මට අකිය කඳුලෙලි නෙගිය මගේ ඔබ නම් මගේ සැමදා මගේ சரா